ලංකා කණ්ඩෑම් සහ සිම්බාබ්වේ කණ්ඩෑම් අතර පැවතෙන තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලියේ අවසාන තරඟය තමයි අද කොළඹ හා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 7ට ආරම්භුනේ. ශ්‍රී ලංකා කණ්ඩෑම මෙම තරඟයට පිවිසියේ වෙනස්කම් දෙකක් සමගින්. ඒ කුසල්ජනි පෙරේරා වෙනුවට ධනංජයට අවස්ථාව උදා කර දෙමින් වගේම උණුරෝගයෙන් පෙළෙන චරිත් අසලංක වෙනුවට කමුදු මෙන්දිස්ට අවස්ථාව සලසා දෙමින් තමයි අද තරඟය තුළදී ශ්‍රී ලංකා කණ්ඩෑම වෙනස්කම් දෙකක් සිදු කර තිබුණේ. කොහොම නමුත් මෙම තීරණාත්මක තරඟයේදී කාසිවාසි දිනා ගැනීමට වනිදු අසරංගට හැකියාව ලැබුණා. ඔහු දෙවිඩක් නොසිතාම මෙම තනතිරුයිදී මුලින්ම පන්දු යැමීමට තීරණය කළා. මේදී පළමු පන්දු වාරයේ යැවීමේ වගකීම වනිදු ඇන්ජලෝට බාර දුන්න අතර ඔහු එය අකුරටම ඉටු කළේ පන්දු වාර දෙකක් තුළ කඩු දෙකක් දවා ගැනීම. ඒ අනුව මැතිවුස්ගෙන් ලැබුණු ආරම්භයේ වනිදු හා මයිස් තීක්ෂණ සාර්ථකව අවසානය කරා රැගෙන ගියේ සිම්බාබ්වේ ඉනිම පන්දු වාර 14 එක් පන්දුවක් තුළ ලකුණු 82කට ඔවුන්ගේ සීලුම ක්‍රීඩකයන් දවා ගැනීමුනි. විටක සිම්බාබ්වේ ඉනිම පන්දු වාර 4යි පන්දු 4කදී කල්ලු 3කට ලකුණු 52ක් ලෙස සඳහන් වුණත් අවසානයේදී ලකුණු 31ක් තුළ ඔවුන්ගේ සීලුම කල්ලු දවා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යානට හැකියාව ලැබුණා. සිම්බාබ්වේ කණ්ඩායමෙන් තිනාසේ ලකුණු 12ක් බ්‍රෙන්නෙට් සාර්ථක ප්‍රතිහරණ නිරතමින් පන්දු 12කදී ලකුණු 29ක් ලබා ගත් අතර ඒ සඳහා 4x7ක්ද ඔහුට ඉල්ල කිරීමට හැකියාව ලැබුණා. එවගේම විලියම් ලකුණු 15ක් රාසා නායකයා ලකුණු 10ක් වගේම මොනියොන්ගා ලකුණු 4ක් වගේම මදන් දේ ලකුණු 5ක් වශයෙන් තමයි ලකුණු ලබා ගත්තේ. කෙසේ වෙතත් ඔවුන්ගේ අවසාන කල්ලු තුන ලකුණු 82කදීම දවා ගන්නට වනිදු අසරංගට වගේම මයිස් තීක්ෂණට හැකියාව ලැබුණා. ඒ පිටපිට පන්දු තුනකදී. එදී වනිදුගේ අවසාන පන්දු වාරයේ 5වන පන්දු වගේම 6වන පන්දුට කල්ලු දෙකක් දවා ගත් අතර මයිස් තීක්ෂණ ක්‍රියාත්මක කර 15වන පන්දු වාරයේ පළමු පන්දුවේ මැදන් දේව දවා ගැනීම සමගින්ම සිම්බාබ්වේ ඉනිම ලකුණු 82කදී නතර වුණා. කඩු ලබා ගැනීමෙන් මැතිවුස් කඩු දෙකක්, දිල්සම් මස්සංක එක් කඩුලක්, ධනංජය සෙල්ලා එක් කඩුලක් වගේම මයිස් තීක්ෂණ කඩු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර වනිදු අසරංග පන්දු වාර 4 නිමා කරේ ලකුණු 15කට කඩු 4ක් දවා ගැනීමෙන්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරඟාවලියේ ජය ගැනීමට පන්දු වාර 20ක් තුළ ලකුණු 83ක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ඉලක්කය කොපමණ පන්දු වාර සංඛ්‍යාවකින් ලබා ගනිවිද කියලා.